අයිබෝන් හැමෝටම ඉතින් අද ගේතුව බවට ආදරය කරන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු ගෙවත්තට ඉතාම වැදගත් වටිනා ආසන පැලයක් වන උඳුරු පැලයක් හදාගන්න හැටි. ඉතින් වැඩි සිටින අපිත් එක්කම තාමතර අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඔබන්න. ගෙදර පාවිච්චිට ගෙනාව ඉඟුරු අලෙවිකේ වත්තිලම මොටල් දාපු කැරි ටික. මේ විදිහට මම මේවා කඩා ගන්නවා. මොකද මේ හැම එකකින්ම පැලෙනවා. ඔයාලටත් පුළුවන් ඔයාලා ගෙදර පාවිච්චිට ගන්න මේ වගේ ඉඟුරු කැලි ටිකක් අරගෙන ඉඟුරු වගාව සාල්ට් එකව කරගන්න. මුලින්ම මම මේක හොදලා ගන්නවා. මේ හැම කොනකින්ම අපිට පැලෙනවා. බලමු කොහොමද හදන්නේ කියලා. අගමාන්දේ විදිහට මම අද පිදුරු ටිකක් කරන් තියෙනවා. මේ වගේ පිදුරු ටික කපලා මම අරන් තියෙනවා. ඊළඟට යැත්තේ හොලාට වැඩි ටිකක් මම මෙතන අරන් තියෙනවා. දාගන්න පුළුවන්. මං අද මේක හදන්නේ වගමල්ලක. මේ වගේ යටින් සිදුරු හදන්න ඕනේ වතුර බහලා යන්න. දැන් අපි වගමාද්‍ය හදාගමු. මම මේ පිදුරු ටිකයි වැලි ටිකයි පස් ටිකයි හොඳට එකට කලවම් කරනවා. අතින් අනාගල හොඳට කලවම් කරගන්නවා. පාට පෙන් ඉඟුරු සාමාන්‍ය පසක වුණත් හදාගන්න පුළුවන්. දැන් මේ විදියට හැදුවොත් සාර්ථකව හදාගන්න පුළුවන්. දැන් මම මේ මිශ්‍ර කරගත්ත වගා මාද්‍ය පැකට් එකට දාගන්නවා. කට මට්ටමටම පුළුවන් නැතුව කට දඩ අඟලක් දෙකක් පල්ලෙහායි හිටින්ද මම දාගන්නේ මේවා. දැන් පස් මාද්‍ය මැද්දේ මෙහෙම සිදුරක් වගේ හදලා මේ අංකුර මතුවෙන ස්ථාන උඩට හිටින්න මේ විදිහට ඉඟුරු කෑල්ල තියාගෙන තුනී පස් තට්ටුවක් දා ගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර දා ගන්නවා. මේ අංකුර එන තැනක් එළියට මතුවෙන්න තියාගත්තාම ඔයාලට ඒසියෙන් බලා ගන්න පුළුවන් මේක පැලවෙනවද කියලා. මම මේ විදිහට වතුරත් එකතු කරගත්තා. දැන් මම මේක පොඩ්ඩක් හැවනකින් තියා ගන්නවා. දැන් මේ ඔයාලට පේන්නේ දවස් 4කට විතර පස්සේ අපේ ඉඟුරු කෑල්ලේ මටයි දාලා තියෙන විදිහ. මේ බලන්න මේ වගේ කොළ පාටට මතු වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ කෙවත්තේ. ඒ විදිහට මම හදාගත්ත ඉඟුරු පඳුරක්. ඔයාලට පේනවා මෙහෙම මොටයි දාලා හැම තැනින්ම පැල ඇවිල්ලා තියෙනවා. මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි යාළුවනේ. ඔයාලත් අනිවාර්යයෙන්ම කරලා බලන්න. මේ
අපිට බලාගන්න පුළුවන් දැන් අපේ ඉඟුරු පඳුර ඉඟුරු වල සමහර ඒවා උඩටත් මතු වෙලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට පොඩි පොට් එකක හරි මේ පැලේ හදාගන්න පුළුවන්. ඉඟුරු කියන්නේ නිවසට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ඔයාලා හැමෝම තමන්ගේ ගෙදර මේ වගේ එක පැලයක් හරි හදාගන්න කියලා මම ඉල්ලනවා. ගෞතුවගාට ආදරය කරන ඔයාලා හැමෝම අපේ channel එකට එකතු වෙන්න. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමුවෙමු. අපේ යාළුවෝ හැමෝම අපිව subscribe කරලා තවත් දිරිමත් කරන්න. නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.